රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් පස්වතාවක් බන්ධනාගාර ගත වෙලා මාස ගණනාවක් බන්ධනාගාර ගත වීම පිළිබඳ මට අත්දැකීමක් තියෙනවා. අපිට එන්න කිව්ව කට උත්තරයක් ගන්න. කට උත්තරේ ගන්න ගියාම කට උත්තරේ ගත්තා. අරන් මගෙන් ඇහුවා ඔබතුමාට හිර යන්න ඕනද නිදහස් වෙන්න ඕනද? මං කිව්වා මට දෙකම ඕනේ නැහැ මොකටද එන්න කිව්ව කාරණේ කියන්න කියලා. ඊට පස්සේ කිව්වා නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. ඔබතුමාට තියෙන ජෝන්ස්ටන් නැමැතුමා තමයි මේ සේරම කරුවේ මම දන්නේ නැහැ. ඒ නිසා එහෙම කට උත්තරයක් දුන්නොත් gedara giya hakiy. එහෙම නැත්නම් එතුමත් එක්කම රිමාන්ඩ් වෙන්න පුළුවන් කියලා කිව්වා. මං කිව්වා එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මගේ කට උත්තරේ ලියා ගන්න කිව්වම එවකට ඒ මූල්‍ය අපරාධ කොට්ටාසේ අපිව රිමාන්ඩ් බන්ධනාගාරගත කරුවා. ඒ අවස්ථාවේ එතුමාට තිබ්බ චෝදනාව එතුමා චෝදනාවට අවශ්‍ය පියවර අරන් තිබ්බේ. ඒ මුදල් ගෙවලා තිබ්බේ. අපි කිව්වා මේක මුදල් ගෙවපු එකක් මේකට කටයුතු කරන්න එපා කියන එක. නමුත් අවශ්‍ය වුණේ ඒක නෙමේ. ඒක අවශ්‍ය වුණේ දේශපාලනයේ නායකයන්ට උනුණා එතුමවත් අපිවත් බන්ධනාගාරගත කරන්න. අපි ගියා අපි මාස ගාණක් බන්ධනාගාරේ හිටියා. බන්ධනාගාරගත කරපුවම එතනින් ඉවර කරන්නේ නැහැ. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කතානායකතුමනි මේ කරපු කිසිම දිනෙකට මේකක් ආපහු අපිට කරපු දේ වෙන්න ඕනේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් මට කනගාටුදායක සිදුවීමක් තියෙනවා. මගේ තාත්තා මිය ගියා. මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්න ඕන එතුමාට කිසිම ලෙඩක් තිබ්බ පුද්ගලෙක් නෙමෙයි. එතුමාට මේක දරා ගන්න බැරුව ගියා. මම බන්ධනාගාර හිටවලෙද්දී මට දැන්නුවේ නැහැ ගෙදර අය. එතුමා සුමාන දෙකක් රෝහල් ගත කරලා තිබ්බා. එතුමාට ඒක දරා ගන්න බැරුව එතුමා මිය ගියා. මගේ දරුවෝ බන්ධනාගාරගත මම බන්ධනාගාරගත වෙලා ඉද්දී මගේ දරුවෝ රෝහල් ගත කරලා තිබ්බා. මම මගේ ජීවිතේ කවදාක්වත් උසාවියකටවත් මම මගේ ජීවිතේ කවදාක්වත් මම පොලිසියකටවත් ගිය පුද්ගලයෙක් නෙමෙයි. මේක කවුරුනි සාධාරණීකරණය කරන්න එනවනම් ඒ අයට තමන්ට දෙමව්පියෙක් තමන්ට ළමයෙක් එහෙම නැත්නම් තමන්ට පවුලක් එහෙම නැත්නම් තමන් සමාජයේ ඉන්න මිනිහෙක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.